දැනට වර්තමානයේ ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වයේ උඩ එම ආර්ථික තත්ත්වය සෞඛ්‍ය සේවයට බලපාන්නේ කෙසේද කියන එක ඔබ සැමට විස්තර කිරීම. දැන් බොහෝ අය හිතනවා ලංකාවට අත් වෙලා තින්නේ ආර්ථික අවපාතයක් කියලා. ලංකාව ආර්ථික අවපාතයකට නෙවෙයි ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්තුවට. බංකොලොත් වීම අවපාතය අතර ලොකු වෙනසක් තියෙනවා. බංකොලොත් වීම තුල රටට ඇතිවෙන ප්‍රතිවිකාක අවපාතයක් තුල ඇතිවෙන ප්‍රතිවිකාවට වඩා ඉතාමත් වැඩි. එතකොට මේ බංකොලොත් භාවයේ ලංකාවට ඇත්ත වශයෙන්ම නිල වශයෙන් අත්ුනේ අපේ සිංගල අවුරුද්ද අවුරුද්දේ දවසකට ඉස්සෙල්ලා අප්‍රේල් මාසයේ 12 වෙනිදා ප්‍රකාශ කළා අපට ඒ ජාත්‍යන්තර ණයක් ගෙවන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී අපි ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට පත් වුණා. මේ බංකොලොත් භාවය ගැන මම හිතන්නේ බොහෝ දෙනා හරියට දන්නේ නැහැ. දැන් ඊළඟට මම විස්තර කරන්නම් මේ ආර්ථික බංකොලොත් භාවය සෞඛ්‍ය සේවයට කොහොමද බලපාන්නේ කියලා. ලංකාවේ අද වෙනකොටත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.4% වගේ ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි සෞඛ්‍යයට යොදන්නේ. මේක ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට අවම ප්‍රමාණයක් 6-7% වගේ තමයි තියෙන්නේ. අපි ඉස්සර අයිති වෙලා තිබිච්ච මධ්‍යම ආදායම් සහිත රටවල සෞඛ්‍ය සේවය සඳහා ජල ජාතික නිෂ්පාදනයෙන් නිෂ්පාදිතයෙන් වෙන් කරන කොටස. එතකොට අපි ඒ බංකොලොත් භාවයට පත් කොටත් ඉතාමත්ම අවම මුදලක් සෞඛ්‍යයට වියදම් කරමින් හිටපු රටක්. ඒ වගේම අපි ඒ වෙනකොට මේ මම කියන්නේ බංකොලොත් භාවයට යන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් වර්ෂයකට ඒක පුද්ගල සෞඛ්‍ය වියදම හැටියට වියදම් කරමින් හිටියේ ඇමරිකන් ඩොලර් 161ක් වගේ ප්‍රමාණයක්. මේකත් ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. දැන් අපි මේක සංසන්දනය කළොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටක ඒක පුද්ගල වාර්ෂික සෞඛ්‍ය වියදම ඩොලර් 10,000ක් වගේ. ඉංගලන්තේ ඒක 4,300ක් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සංසන්දනය කරන කියුබා වගේ රටකුණත් 1,321ක් වෙනවා. අප වගේ 6 ගුණයක වගේ ප්‍රමාණයක් කියුබාව පවා ඒක පුද්ගල සෞඛ්‍ය වියදම හැටියට කරනවා. නමුත් මේ ඉතාමත්ම අඩු සෞඛ්‍ය වියදම් තත්ත්වයක් යටතේ අපි අනෙකුත් ලොවේ දියුණු රටවල් වලට සමාන ආකාරයේ ලදරු මරණ අනුපාතිකයක්, මාතෘ මරණ අනුපාතිකයක්, ඊළඟට උපතේදී ජීවත් විය හැකි වයස පිළිබඳ නිර්ණායකයන් ඉතාමත් හොඳ මට්ටමින් තියාගත්තා. ඒ වගේම රෝහල් වලට ඇති දුර සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම හැකි හැකියාව කියන මේ ලෝකයේ පිළිගත් සෞඛ්‍ය දර්ශකවලින් අපි ඉතාමත්ම ඉහළම තත්ත්වයක හිටියා. දැන් මොකද සිද්ධ වෙන්නේ යන්නේ අපගේ දළ ජාතික නිෂ්පාදිතය අඩු වීමත් එක්කම ඒ සමග අපට වියදම් කිරීමට හැකි සෞඛ්‍ය සඳහා යන වියදම් අඩු කිරීමත් සමගම අප මේ ඉතාමත්ම අපහසුයෙන් ඉතාමත්ම අඩු වියදමකින් පවත්වාගෙන යන මේ සෞඛ්‍ය සේවය අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා. දැන් මෙතනදී හිටපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අගමැතිතුමා හැටියටපත් වූ අවස්ථාවේදී ප්‍රකාශ කළා සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වියදම් කරන වියදම මොනම ආකාරයකින්වත් කපා හරින්නේ නැහැ කියලා. නමුත් එය මදි. මොකද රටක ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙන විට ඒ ආර්ථිකයේ අනෙකුත් අංශවල කඩා වැටීම සෞඛ්‍ය අංශයට බලපානවා. උදාහරණයක් හැටියට දැන් මේ වෙනකොට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ගිලන් රථවලට යන්න විදියක් නැහැ. මොකද ඉන්ධන නැහැ. ඔය වගේම තත්ත්වයක් තමයි අධ්‍යාපනයට යන වියදම අඩු නොකලත් ළමයින්ට පාසල් යෑම සඳහා ප්‍රවාහන පාසුකම් නැති නිසා මොකද වුනේ පාසල් පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම තමයි දැන් වෙනකොට තියෙන ප්‍රශ්නය රෝහල් විවෘත වෙලා තියෙනවා. රෝහල් වලට සේවකයන්ට එන්න ක්‍රමයක් නැහැ. රෝගීන්ට රෝහල් වලට එන්න විදියක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය පරිහානියට පත් වෙනවා. එතකොට මේ වියදමේ ආකාරයෙන් පවත්වාගෙන ගියත් මුළු ආර්ථිකයම ගොඩනගා ගන්නේ නැතුව සෞඛ්‍යයට තියෙන වියදම ආකාරයෙන් පවත්වාගෙන මේ තත්ත්වය හරියට සමනය කරන්න බෑ. ඒ වගේම තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් අපි කියනවා ලංකාවේ දැනට තියෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවයක්. මේක ඇත්තටම ඇත්තක් නෙමෙයි. නිදහස් සෞඛ්‍ය සේවයක් කියලා අපි අදහස් කරන්නේ නොමිලේ සෞඛ්‍ය සේවකයන් සියල්ලම ලබා දෙන රටක්.
अत्वशेम दैंगकोटा मे अवपाति प्रथमा मुलु सौख्य वेदमें सीयट पनाहक पमन प्रमाण रजेन धरनाथर इतनी सीयट पनाहक प्रमाण रोगीन तमय धरण एक धनीन नति उनाट पुद्गलिक वैद्योगीन प्रतिकार गणीम इलाकट औषध फार्मसी वल्ट की औषध मिलदी गणीम या अवस्था मिलदी अपगे रोगी तमांगीन तमय मुदल विधान इतकोट अपीट फेन नतीनो मे निधा सौख्य सेवा की पेन नती मे निधा सौख्य सेवा की सीट पणह पमन अत्यवश्य पुद्गलिक रोगी विशेन वेदम कर मुदल वलिंत पात्वाकोट मुखद वेन्न सीधवेन देताय मे मेसे सीयट पणहक तमंगे मुदली वायकर्ण मुदल वायकर्ण रोगी මේ ආර්ථික අවපාදයට මුහුණ දුන්නාම සිද්ධ වෙන දේ තමයි අනෙකුත් ප්‍රධාන පෙළේ අවශ්‍යතාවන් ඒ කියන්නේ ආහාර විදුලි බිල ජලය ඒ වගේ දේවල් වලට යන වියදම වැඩි වීම නිසා ඔවුන්ට සෞඛ්‍ය සඳහා දරිය හැකි වියදම අඩු වෙනවා මේක එතකොට ප්‍රකාශයට පත්වන්නේ විශේෂයෙන්ම ඖෂධ ලබා ගැනීම හැකියාව අඩු වීම ඒ කියන්නේ පුද්ගලිකව දැනට විශාල ප්‍රමාණයක් රෝගීන් तमंगे अति निवेदन कल्ला औषध लबागण ये औषध लबागे हेकिया अड़वे मेवेन को पुद्गलिको वेदन कर्ण मुलु मुदल प्रमाणे सीट असुवक्म तमंगे अते दीन सल्युलिंतम लंका रोगी वेदन कर औट ऑफ पॉकेट के लिए इतिर सीट दहायक वगे प्रमाण तमय रक्षण सेवा आवरण वेन इधर सिद्धवेन दे मुखाद एकमय मेसे පුද්ගලිකව වියදම් කිරීමේ හැකියාව අඩු වීම නිසා ඒ රෝගීන් තමන්ට ලබාගත හැකි ඖෂධ ප්‍රමාණය අඩු කරනවා එසේත් නැත්නම් ඖෂධ නොගෙනමයි දැන් මේක තව දුරටත් බරපතල කරන අනිත් ක්‍රියාව තමයි රුපියලේ අගේ අවපාත වීම නිසා ඖෂධවල මිල ඉහළ යන එතකොට අර මේ වෙනකොට තමන්ගේ මුළු වියදමින් සෞඛ්‍යටි වේදන් කරන හැකි ප්‍රමාණය අඩු වෙච්ච පුද්ගලයාට සිද්ධ වෙනවා තව දුරටත් ඖෂධ මිල ඉහළ යාම නිසා ඖෂධ ගැනීම අඩු කරා. ඒතර මේක නිසා සිදුවෙන විපත්තිය අපිට පේන්නේ නැහැ. විශේෂයෙන්ම දීර්ඝ කාලීන ආබාධ වලින් පෙළෙන දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, ඊළඟට වකුගඩු රෝග වාදීන් පෙළෙන රෝගීන්ට තමයි මේක විශේෂයෙන් බලපාන්නේ. अधिक रुद्र पीने वगी तीन रोगी विशेष बलपाने गोल्लो एक्को तमन औषध प्रमाण अड़कर औषध नुगेन मैं मेक निशा सिधुन मरण मे आर्थिक अवपाते निशा सिधुन मरण हटियट लिये नमु एसे मीयान पिरीस्कन दनट अपीट आहन लेक एक इतकोड़ ना मे प्रश्न विसदीम सद विसदीम सद रजय मुखर क्रिया मार्ग का ඒ ක්‍රියා මාර්ගය තමයි මේ වෙනකොට පුද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්නා පිරිස් වලින් රජේ රෝහලට ඇදෙන පිරිස වැඩි වෙන්න පුළුවන් එසේ ඇදෙන පිරිස සඳහා ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම කිරීම සඳහා රජේ රෝහල් වල තියෙන පාසුකම් වැඩි කරන්න. ඒතර මේ දැන් තියෙන පාසුකම් මදි මේ පාසුකම් වැඩි කිරීම සිදු කළ යුතුමයි. එසේ නැත්නම් රෝගීන්ට සිදුවන්නේ පුද්ගලික අංශයෙන් प्रतिकार लागिनी नुहकी रोगतत्व उत्सन्न मीयाम पमन एक मेघन अवबोधन अत्यवश्यम रजय मे अवस्था कलयुत्ते अनेकुत आदाय कपाहरण अतरे सौख्य सदाकरण वीध वेडि कलयुत्ते दुपथ रोगींट विशेषम दुष्कर प्रदेश रोगींट बरपतल तत्व मूर्देट सिद्धवेन पूर्व इलाट अनेकुत अतिवन गटलूतमय मे මේ ඖෂධ වලට අමතරව අද වෙනකොටත් ලංකාවේ විවිධ ආයතන පවත්වාගෙන යෑමේ නොහැකියාවක් තියෙනවා. වෛද්‍ය උපකරණ ඒවා නඩත්තු කිරීම, ඊළඟට තියෙන ගොඩනැගිලි නඩත්තු කිරීම වගේ දේවල් දුෂ්කර වෙලා තියෙනවා. එතකොට මෙතනදී සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් වෙලා සිදු කළ යුතු වැදගත්ම කරුණක් තමයි තියෙන මුදලේ ප්‍රමාණයට සිදු කළ යුතු කරුණ මොනවද සිදු කළ යුතු පවත්වාගත යුතු සේවාන් මොනවද කියලා හරි නිර්ණයක් කළ යුතුයි. එතකොට මෙතනදී
වැදගත්වෙනවා නැවත වතාවක් රජය තමන්ට සෞඛ්‍ය සඳහා වේදන් කිරීමට වැය කරන මුදල සොයාගන්නේ කෙසේද කියන. දැන් මේ වෙනකොට රජය විසින් වැය කරන මුදලින් 60% ක පමණ ප්‍රමාණයක් මධ්‍යම රජයේ තමයි වේදන් කරන්නේ සෞඛ්‍ය. මේකේ ඊළඟට ප්‍රාදේශීය පළාත් වශයෙන් වේදන් කරන ප්‍රමාණය 30% ක පමණ ප්‍රමාණයක්. ඒ වගේම ආධාර හැටියට මේ වෙනකොට ලැබෙන්නේ 1% ක පමණයි වේදන් කිරීම. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොටත් ක්‍රියාවලියක් ආරම්භ කරලා තිබිය යුතුයි. මේ රටට ලැබෙන ආධාර සෞඛ්‍ය ආධාර වැඩි කර ගැනීම. එසේ ක්‍රියාවලියක් ආරම්භ කරලා නැහැ මේ වෙලාවට. ඇත්ත වශයෙන්ම මේ වෙනකොට ඇතිවලා තියෙන තත්ත්වය උඩ දැනටම විශේෂ ඒකකයක් පිහිටවන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වෙනත් රටවලින් අපට ආධාර වශයෙන් ලබා ගත හැකි දේ මොනවද? ඖෂධ වර්ග, උපකරණ වර්ග, මුදල් ආධාර, එහෙම නැත්නම් ගොඩනැගිලි වශයෙන් ලැබෙන ආධාර මොනවද කියලා දේ සොයාගෙන ඉන්නවා. මේ වෙනකොට 1% ප්‍රමාණයක් විතරයි පිටරටින් ලැබෙන ආධාර හැටියට ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට ලැබෙන්නේ. එන්න මේ ප්‍රමාණය වැඩි කර ගැනීමත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම දැන් පහුගිය වසර 20ක කාලය තුල ලංකාවේ සෞඛ්‍ය වියදම 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 2018 වෙනකොට සෞඛ්‍ය සඳහා යන වියදම බිලියන් 423ක් වගේ ගණනක් වෙලා තියෙනවා. එතකොට ආර්ථිකය සංකෝචනය වෙනකොට අනිවාර්යම සිද්ධ වෙන දෙයක් තමයි මේ අපට කළ හැකි වියදම අඩුවීම. එතකොට මේ කළ හැකි වියදම අඩු කරනකොට සෞඛ්‍ය දර්ශකයන්ට බල නොපාන අයුරින් කොහොමද අපි වියදම අඩු කරන්න කියන එක ගැන විමර්ශනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායක් වගේ දෙයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පිහිටිය යුතුයි. මේ සඳහා සෞඛ්‍ය අංශයේ ඉන්න වෛද්‍ය පරිපාලකයන්, සෞඛ්‍ය ආර්ථික විශේෂඥවරුන් සහ විවිධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒ ආයතන කොලෙජස් කියලා කියනවා මේවා එකතු වෙලා තීරණයක් කරන්න ඕන අපි සංකෝචනය කරන්නේ මොන ආකාරයට. උදාහරණයක් හැටියට සමහර ඖෂධ මිල අධික ඖෂධ අපිට සිද්ධ වෙන්න පුළුවන් මිල අධික ඖෂධ වෙනකොට මිල අඩු ඖෂධ ලබා ගන්න. ඒ වගේම ඉතාමත් සුළු පිරිසකට සේවය සඳහා ගේන ඖෂධ වර්ග සමහරලාට අපිට ගෙනේම සීමා කරන්න සිදු වෙනවා. ඒ වගේම වැඩි පිරිසකට අවශ්‍ය වෙන මිල අඩු ඖෂධ අපිට වැඩියෙන් ගෙන්නන්න සිදු වෙනවා. මේ වගේ හරි නිර්ණයක් කිරීමේ කිසිම ක්‍රියාදාමයක් මම දන්න තරමින් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආරම්භ කරලා නැහැ. මේ ආරම්භ කිරීම දැනටමත් ප්‍රමාදයි. නමුත් මේ කරුණ ගැන විමසීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් වැනි දෙයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ආරම්භ කළා. දැන් මෙතනදී තවත් අපිට පහුගිය කාලෙත් අපි දැකපු ප්‍රශ්නයක් තමයි මේ විවිධ ප්‍රශ්න ආවම ඒ ප්‍රශ්න විසඳන්න සෞඛ්‍ය අංශවලට අදාළ නැති වෙනත් අය පිටින් ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳන්න හදනවා. මේකෙන් විශාල අවුලක් වෙන්නේ සෞඛ්‍ය අංශයේ. මේ ලෝකයේ මම ඉස්සෙල්ල කිව්වා වගේ අඩුම වියදමකින් හොඳම සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන රටක් මේක. මේ සෞඛ්‍ය සේවය ඉතාමත් හොඳයි. ඒතර ඒ වගේම මේ සෞඛ්‍ය සේවය එසේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දක්ෂතාවයන් තියෙන, නිපුණතාවයන් තියෙන, දැනුම තියෙන වෛද්‍යවරුන් මෙතන ඉන්නවා. ඒ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් රජයට අවශ්‍ය නම් පුළුවන් විදේශ රටවල ඉන්න ඒ අංශවල විශේෂඥවරුන්ගේ ආධාර සහ උපදෙස් ලබා ගැනීම. එසේ නැතුව සෞඛ්‍ය ගැන කිසිම අවබෝධයක් නැති අය ගෙනල්ලා මේ කාර්ය සාධක සාධක බලකායන්ට පත් නොකිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන දේ. එතන මේ සංකෝෂණය වීමේදී මේ රටෙහි පවත්වාගෙන යා යුතු වැදගත්ම අංශයක් තමයි ප්‍රාථමික සෞඛ්‍ය කියන්නේ ප්‍රයිමරි හෙල්ත් කියන්නේ. එතකොට ඒකට ප්‍රාථමික සෞඛ්‍යයට අදාළ වෙන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් MOH ඔෆිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ඒ ක්‍රියාකාරීත්වයන් තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේකට හේතුව තමයි අද වෙනකොට මුළු සෞඛ්‍ය වියදමින් 5%ක් පමණයි මේ සෞඛ්‍ය සේවාන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාන් සඳහා යොදාගන්නේ. නමුත් මේ 5%ෙන් තමයි ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉතාමත්ම ඉහළ මට්ටමකින් පවත්වාගෙන. ඒ කියන්නේ ලදරු මරණ අනුපාතික අඩුවෙන් තියන්නේ, මාතෘ මරණ අනුපාතික අඩුවෙන් තියාගෙන ඉන්නේ මෙන්න මේ සේවාන් නිසා. එතකොට මේ සේවාන් සඳහා යොදන වියදම පහුගිය අවුරුදු 10ක කාලයක ඇතුළත
සියයට 9 සිට 105 දක්වා අඩුවල තියෙන මුළු සෞඛ්‍ය වේදේ මේක නැවතත් සියයට 9 තරම් ඉහළට නැගිය යුතුයි. ඒකට හේතුව තමයි සෞඛ්‍ය සේවන පවත්වා ගැනීම යාමේ අපහසුතාවයක් වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවිකාවන්ට ඉන්ධන මිල ඉහළ යාම, ඉන්ධන නොලැබීම නිසා ඒ අයගේ සේවා ස්ථානවලට යාම සහ නිවෙස් වලට යාමේ තමන්ට අදාළ ඒ පවුල් ඒකකයන්ට යාමේ අපහසුතාවයක් පැන නැගෙනවා. මෙන්න මේව ගැන විශේෂ අවධානයක් රජය විසින් යොමු කළ යුතුයි. එතකොට මේ සේවාවන් පවත්වාගෙන යෑමේදී රජය හැම විටම ප්‍රමුඛ ස්ථානයේදී යුත්තේ මොන ආයතනයන්ටද මොන සේවාවන්ටද කියන දේ ගැන නිසි අවබෝධකින් යුක්තව තමයි ක්‍රියාත්මක විය යුත්තේ. මේ සඳහා මේ වෙනකොටත් අත වශයෙන්ම කාර්ය සාධක පළකායක් වැනි දෙයක් පත් කරලා තියෙනවා. ඒක කරලා නැහැ මේ වෙනකම්. ඊළඟට අපට ඇති විය හැකි තවත් බරපතලම ප්‍රශ්නයක් තමයි ඉදිරියේදී මන්දපෝෂණය කියන්නේ. මන්දපෝෂණය නිසා දැනටත් විශාල පිරිසක් ලංකාවේ සාමාන්‍ය දර්ශක හැටියට ගත්තම වයස අවුරුදු 5 ඉඳලා 9 කාලේදී කුෂභාව නිසා 121ක් වගේ දරුවන් පෙළෙනවා කුෂභාවයෙන්. ඒ වගේ 107ක් විතර මිතිභාවයෙන් පෙළෙනවා. මේ ප්‍රමාණයන් ඉතාමත් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම වයස අවුරුදු 6 සහ 59 අතරේදී කුෂභාවයේ 113ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. මන්දපෝෂණය 11.5ක වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ මේ දර්ශකයන් මේ කුෂභාවය මිතිභාවය මන්දපෝෂණය ඇකියුට් මැල්නියුට්‍රිෂන් කියලා තියෙන මේ තත්ත්වයන් ඉහළ යන්න පුළුවන්. මේ වෙනකොට සාමාන්‍යයෙන් 3 වේලක් කෑම කකා හිටපු පවුල් 1 වේලකට කෑම ප්‍රමාණය සීමා කරන්න වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන් සහිත ආහාරවල මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. කුකුල්මස් බිත්තර එසේ නැත්නම් රනින කුලේ ඒ ශාකවල ඒ එළවලු වර්ග අධිශයම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඉදිරියේදී අපිට ප්‍රෝටීන් ඌනතාවය නිසා දුක් විඳින ළමයින් පිරිසක් දැක ගන්න හැකියි. එතකොට මේකේ තියෙන දීර්ඝකාලීන ප්‍රශ්න රසක් තියෙනවා. විශේෂයෙන්ම ගර්භිණී මාතාවන්ගේ පෝෂණ තත්ත්වය අඩු වුණොත් ඊළඟට ඉපදෙන්න ඉන්න පරම්පරාවේ ඇත්ත වශයෙන්ම බුද්ධි වර්ධනය අඩු වෙනවා. ඒ වගේම කුඩා දරුවන්ගේ පෝෂණය අඩු වුණොත් ඒ කුඩා දරුවන් කුඩා කල ලැබෙන පෝෂණ නිසා තමයි ඔවුන්ගේ මොළය වර්ධනය වීම හනිශාකාර සිද්ධ වෙන්නේ. මේක සිද්ධ බැරි වුණොත් එහෙම අපිට ඊළඟ පරම්පරාව බුද්ධිහීන පරම්පරාවක් වෙන්න පුළුවන්. ඒත් මේ වගේ බරපතල පෝෂණමය ගැටලු රාශියකට මූණ දෙන්න පුළුවන්. දැන් මෙයට මූණ දීම සඳහා මේ දක්වා කිසිම වැඩපිළිවෙලක් ඉදිරිය නැහැ. මේ සඳහා කළ යුතු වැදගත්ම දෙයක් තමයි පෝෂණ වේදීන් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඒ අංශවලට අදාළ වෛද්‍යවරුන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය වැනි ආයතන එකට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණ දිය හැක්කේ කෙසේද කියලා පළමු වෙනුවෙන් විමසා බලන්න. ඒ වගේම මිල අඩු ආහාර වර්ගවලට ජනතාව යොමු කරන්න. ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න. මේ කිසිම දෙයක් මේ වෙනකොට වෙලා නැහැ. එතකොට සාමාන්‍ය ජනයා දන්නේ නැහැ තමන්ට ඒ ඉතාමත්ව අමාරුවෙන් මේ වෙලාවේ හොයාගන්න ඒ මුදලි මොන විදිය ආහාරයක්ද මිලදී ගන්නේ තමන්ට පෝෂ්‍යදායි ආහාරයක් ගැන සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වීම සඳහා. මෙන්න මේ කරුණ ගැනත් කිසිම අවධානයක් මේ දක්වා යොමු වෙලා නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම වැදගත් වෙන කරුණු තමයි මේ දේවල් ගැන අවධානය යොමු කළා ඒ පිළිබඳව කටයුතු කිරීම. එසේ කටයුතු නොකර වෙනත් ආකාරයේ දේවල් ගැන සිත් යොමු කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. දැන් උදාහරණයක් හැටියට මේ දවස්වල පේන්න තියෙන දේවල් එක්ක අපිට ඉදිරියේදී සෞඛ්‍ය නිසා ඇතිවෙච්ච ඇක්තිව හැකි ප්‍රශ්නය මේක දේශපාලන අරුපුදයක් හැටියට වර්ධනය වෙනකොට ඇතිවෙච්ච තත්ත්වය මම හිතන්නේ මෙන්න මේ වගේ. දැන් මේ වගේ රෝගීන් දුක් විඳින රෝගීන්ට බෙහෙත් නැහැ. එතකොට එහෙම නැත්නම් ආහාර නැහැ වගේ දේවල් කියාගෙන යම්කිසි පිරිසක් ඉදිරියට ආවොත් එහෙම අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේගොල්ලෝ රෝගීන් නෙවෙයි. එතකොට මේගොල්ලෝ කොහොමද එළියට ආවේ? රෝගීන්ට බෑනේ ඇවිල්ලා ඉදිරියට එළියට උද්ඝෝෂණය කරන්න. දැන් තියෙන තර්කය ඒකනේ. ප්‍රශ්න තියන අය නෑ. ප්‍රශ්න තියෙනවා නම් කොහොමද අහවල් තැනකට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්නේ? ප්‍රශ්න තියන නෑ වෙනත් අය තමයි. ඇත්ත වශයෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි මහා භයංකර තත්ත්වයක් තියෙනවා. රෝගීන් නිවෙස්වල මියන්න පුළුවන්. දැනටත් මියමින් පවතිනවා. දැන් අදටත් අපිට ඇහෙන්න ලැබෙනවා රෝගීන් රෝහල්වලට යන්න බැරුව
මියනවා. ඒ වගේම සමහර විස්තර අපිට දැක ගන්න ලැබෙනවා ඖෂධ මිලදී ගන්න බැරුව මියන රෝගීන්. මේව කිසිම දෙයක් මේ ආර්ථික අර්බුදින් නිසා ඇතිවන මරණ ලෙස වාර්තා වන්නේ නැහැ. ඒව ලියාපදිංචි වන්නේ නැහැ. නමුත් මේ කරුණ ගැන ක්‍රියාත්මක නොවි කල්මැරීම නිසා සිදුවන සියලුම ස්වභාවික මරණයක් මැත්තවසම මිනී මරමක් හිට තමයි අපි සලකන්නේ. සූති